Hi guys. Welcome to our YouTube channel. ඉතින් ඔන්න අද අපේ vlog එක වෙන්නේ අපි heritage එකේ හිටපු දවසක් ගැන. ඉතින් අපි heritage අහුංගල්ල. ඔව් heritage අහුංගල්ල හෝටල් එකේ තමයි අපි හිටියේ. ඉතින් අපිට ඇත්තටම හෝටල් එකට යනකොට මේගොල්ලෝ නිකන් refresh වෙන්න සූකිරි, කාඩමම්, එතකොට සූදුරු වෙන්න ඒවත් එක්ක පොඩි refresh පොඩි treat එකක් දුන්නා. ඇත්තටම ඒගොල්ලෝ හරිම warm විදිහට අපි welcome කරා නේද? ඔව්. ඉතින් ඊට පස්සේ අපි ලොබි එකේ පොඩ්ඩක් ඉඳගෙන හිටියා චෙක් ඉන් වෙනකන්. ඉතින් අපි කොහොමද බුකින් එක දාගත්තේ? අපි බුකින් එක දාගත්තේ ඔන්ලයින්. ඉතින් ඊට පස්සේ අපිට අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කරා. හැබැයි මෙතන ස්පෙෂල් එකක් තියෙනවා. අපි වෙන හොටෙල්ස් වලට ගියාම ඒගොල්ලෝ දෙන වෙල්කම් ඩ්‍රින්ක් එකනේ ගන්න ඕනේ. හැබැයි එහෙම නෙමෙයි. මෙතන අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔව් අපිට කොමඩු තිබුණා ඊට පස්සේ ආත්තා තිබුණා ෆැෂන් ෆෘට් තිබුණා ඉතින් අපිට කැමති ඩ්‍රින්ක් එකක් කියලා අපිට සිලෙක්ට් කරලා ගන්න කිව්වා අපි ගත්තේ වෝටර්මෙලන් ඔව් ඉතින් අපි අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක එන්ජොයි කරන ගමන් ලොබි ඒරියා එක බැලුවා ඇත්තටම මේකේ ලොකුම ලොකු ලොබි ඒරියා එකක් තියෙනවා ඒ වගේම ලොකු පූල් එකක් තියෙනවා ඔයාලට දවල්ට බලා ගන්න පුළුවන් අපි වීඩියෝස් ෆොටෝස් දාන්නම් ඔව් ඉතින් මේකේ පූල් එක ලොබි එකටම කනෙක්ට් වෙලා තියෙන එක හරිම ලස්සනයි. ඉතින් අපි රෑ එනකොට නම් මේ විදිහට තමයි තිබුණේ. උදේට හරියටම ඔයගොල්ලන්ට view එක පෙන්වන්න. ඊට පස්සේ අපිට අපේ rooms වලට යන්න මේගොල්ලෝ පාර පෙන්නුවා. අපිට check-in වෙන්න තිබුණේ දවල් 2ට. අපිට ඊට පස්සේ අපිට පරක්කු වෙලා අපි ඊට පස්සේ check-in උනේ හවස 7ට. ඔව් ඉතින් දැන් ඔන්න අපි අපේ rooms තියෙන floor එකට ආවා. ඉතින් අපි හිටියේ 3rd floor එකේ. මේගොල්ලන්ගේ floors 4ක් තියෙනවා. ඔව් මේ තමයි ඔයාලා බලන්න පුළුවන් අපි හිටපු floor එකට පල්ලෙහා pool area එක පේන්නේ කොහොමද කියලා මෙතනින් පේනවා. ඔව් ඊට පස්සේ ඔන්න ඔහොම අපි ඇවිදින ඇවිදින ගියා. ඇත්තටම මේක පරිසරයත් එක්ක මානම සම්බන්ධයි. හැබැයි ඔයගොල්ලන්ට මේ අඳුරු හින්ද පේන්නේ නැහැ. ඒවත් ඉතින් අපි තව ටිකකින් පෙන්වන්නම්. ඉතින් කවුද මේකේ මේ හෝටල් එකේ ආකිටෙක්චර්? මේකේ ආකිටෙක්චර් තමයි ජෙෆ්රි බාවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති. වර්ල්ඩ් ෆේමස් ආකිටෙක්චර් කෙනෙක් තමයි. ඉතින් මෙතන මෙහෙම නයිපෙනේකුත් හදලා තිබ්බා. ඔව් මෙතනට කියන්නේ කෝබ්‍රා විලා එක කියලා. ඔව් ඉතින් එන්නේ කෝබ්‍රා විලායකේ රූම්ස් වල තමයි අපි හිටියේ. ඉතින් අපි ඔන්න යමු රූම් එක ඇතුලේ බලන්න. ඉතින් මේ තියෙන්නේ අපේ අම්මලා හිටපු රූම් එක. මේක ත්‍රිබල් රූම් එකක්. ඉතින් මේකෙ මෙහෙම ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඊට අමතරව සෙපරේට් වෙනම සිංගල් බෙඩ් එකකුත් දාලා තියෙනවා. ෆ්‍රිජ් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය ටේබල් එකක් තියෙනවා. චෑය එකක් තියෙනවා. ඔව් ඉතින් මේකේ මේ රූම් එකකට හැම එකකටම ප්‍රයිවට් බැල්කනි එකකුත් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ බාත්รูම් එකත් තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙතන තමයි බාත්รูම් එක තියෙන්නේ. ලොකර් එකක් තියෙනවා, කබඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට තේ හදාගන්න ඒ අවශ්‍ය හීටර් එකක් තියෙනවා, ග්ලාස් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඉතින් මේකේ ඉන්ටීරියර් එක නිකන් පොඩි ඇන්ටික් ලුක් එකකට තමයි ගිහින් තියෙන. හරිම ලස්සන ඉන්ටීරියර් එකක්. ඉතින් මේ තියෙන්නේ බැල්කනි එක. බැල්කනි එකේ view එක නම් ඉතින් පේන්නේ නැහැ රෑ හින්දා. ඉතින් ඔයගොල්ලන්ට වඩාත්ම පැහැදිලිව බලා ගන්න අපි ඉතින් ෆොටෝස් ටිකක් දැම්මා අපේ රූම් එකේ. ඉතින් මේ විදිහට තමයි අපේ රූම් එක සෙට් අප් වෙලා තිබ්බේ. ඉතින් guys අපි යනවා ඩිනර් එකට. ආව ගමන්ම ඩිනර් එකට තමයි යන්නේ. මුත අපි එන්න බරක් වුණා. පරක්ුණා අපිට චෙක් ඉන් වෙන්න පුළුවන් දෙකට බට් අපිට චෙක් ඉන් වෙනකොට 7:30 වුණා දැන් 8 වෙලාද දැන් අපි යන බුෆේ කොහාගෙන බුෆේ කොහාගෙන ඉතින් මන්නම් හිතන්නේ අපි හොඳම දවසේ තමයි ඇවිල්ලා තියෙන්නේ මොකද අපි ආව දවසේ මේගොල්ලන්ගේ චෙෆ් නයිට් එක කියලා ඉවෙන්ට් එකක් යනවා අපි ඇත්තට මේක දැනගෙන නෙමෙයි ආවේ ඒ කියන්නේ අපි ගියපු දවස් තමයි ඉන්ටර්නැෂනල් චෙෆ් ඩේ එක තියෙන්නේ ඔව් ඉතින් අපි එහෙම එකක් දන්නේ නැතුව ගියත් අපිට ඇත්තටම හොඳම හොඳ ලොකුම ලොකු ඩිනර් ස්ප්‍රෙඩ් එකක් තිබ්බේ. ඉතින් මම මෙතන මේ අම්මලාට කියනවා මේකේ මොකද්ද ස්පෙෂලිටි එක කියලා. ඉතින් මේ ඕගලන්ට පේන්නේ අපි හිටපු තැන එහා පැත්තේම තමයි මේකේ බ්‍රෙඩ් කෝන් එක තිබ්බේ. ඇත්තටම ලොකුම ලොකු බ්‍රෙඩ් කෝන් එකක් තිබ්බා. ඉතින් මේ පළවෙනියටම ඕගලන්ට පේන්නේ සලඩ් කෝන් එක. සලඩ් කෝන් එකත් සලඩ් ಜಾති 20කට වැඩිය තිබ්බ මට හිතෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ සී ෆුඩ් කෝන් එකක් වෙනමම තියෙනවා. ඉතින් ඒ වගේම මේගොල්ලෝගේ වෙනමම සුෂි කෝන් එකකුත් තියෙනවා. ඉතින් ඒකට තමයි මම වැඩියෙන්ම ආස. ඉතින් ඔන්න මෙයා දැන් සලඩ් කෝන් එකෙන් බෙදා ගන්න පටන් ගත්තා. ඉතින් මම පිටිපස්සෙන් මෙයාගේ කැමරාව අල්ලගෙන යනවා. ඉතින් ඉතින් මම ගොඩක් සී ෆුඩ් සලඩ් ಜಾති බෙදා ගත්තා. ඒ වගේම අමතක කරේ නෑ මගේ සුෂි ටික බෙදා ගන්න. දෙපාරම සුෂි බෙදා ගත්තා. ඔව් ඉතින් මං ආසෙක මම බෙදා ගත්තා. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට පේන්නේ සලඩ්ස් ಜಾති.
ඉතින් මේගොල්ලන්ගේ ඇත්තම කිව්වොත් ඉතින් ගෝල් වලනේ මේගොල්ලන්ගේ මේ අහුංගල්ල හෝටල් එක තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා මේගොල්ලන්ගේ ඇත්තම සීෆුඩ් මාරම ෆ්‍රෙෂ්. ඉතින් ඔන්න දැන් අපි පළවෙනිටම බෙදාගෙන ආවා. දැන් කන්න තමයි හදන්නේ. කොහොමද රස? ඇත්තම රස නම් නියමයි. දැන් ඉතින් මේක බලද්දිත් මට ආයෙත් යන්න හිතෙනවා. ඉතින් ඒ වගේම මේකේ අද සර්ව් කරන්නේ හැමෝම චෙෆ්ලා. ඒ කියන්නේ චෙෆ්ලාම එතන හදලා චෙෆ්ලාම තමයි අපිට ඩිනර් එක සර්ව් කරන්නේ. ඉතින් මේගොල්ලන්ගේ පාර්ට්ස් දෙකකට තියෙනවා බුෆේ එක. මේ තියෙන්නේ මේන් කෝස් තියෙන ඒරියා එක. ඉතින් මෙතන මොංගෝලියන් කෝන් එකක් තියෙනවා. ඊට පස්සේ පැස්ටා කෝන් එකක් තියෙනවා. මේකේ ඔක්කොම ලයිව් කිචන් තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ ඊළඟට ඔයගොල්ලන්ට පේනවා සීෆුඩ් කෝන් එකක්. මෙතන රයිස් වර්ග තුනක් තිබුණා. ඔව් ඉතින් මේකට මේ සීෆුඩ් කෝන් එකට කියන්නේ කළු මල්ලිගේ මාළු කඩේ කියලා. ඉතින් කළු මල්ලි අපිට ඉතින් සීෆුඩ් එක එක විදිහට හදලා දුන්නා. ඊට පස්සේ මෙතන එහා පැත්තේ තියෙනවා හොපර්ස් කෝන් එකකුත්. ඉතින් එතන පිට්ටුත් තිබ්බා, ඉන්දියාප්ප ඒ වගේ ඒවා තිබ්බා. එවෙලෙම තමයි හදන්නේ උණු උණුවෙන් කන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා නානගේ කොත්තු කඩේ. හරිම රහයි නේද කොත්තු? ඔව් හරිම රහයි. මෙතන චීස් කොත්තු තියෙනවා, චිකන් කොත්තු තියෙනවා. ඔව් ඊට පස්සේ මෙන්න මෙතන මේ චූටි ගයක් වගේ එකේ තියෙනවා එක එක සම්බෝල ಜಾති, පොල් සම්බෝල, කට්ට සම්බෝල ඒවා තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ ශ්‍රී ලංකන් කෝන එක. ඒකෙත් ඉතින් අපි හැමදාම වගේ කන පරිප්පු, බෝන්චි, පෝක්, ෆිෂ් ඒ වගේ ඒවා ගොඩක් තිබ්බා. රොටිත් තිබ්බා. රොටිත් තිබ්බා. ඉතින් මෙතන චෙෆ්ලා දෙන්නෙක් එකතු වෙලා ලස්සන්ට පළතුරු වලින් ආට් නිර්මාණය කරනවා. ඉතින් මෙතන ඇත්තටම කිව්වොත් චෙෆ්ලාට උයනවට වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා තමයි මෙතනින් මේ මට හිතෙන්නේ ඒගොල්ලෝ පෙන්වන්න උත්සාහ කරලා තියෙන. මෙතන ආට් හදන ගමන් මේහා පැත්තේ ප්ලේ කර කර සින්දු කියන්නේ ඔක්කොම චෙෆ්ලා. ඉතින් ඒගොල්ලෝගේ මේ ඩාන්ස් එකකුත් තියෙනවා කියලා කිව්වා. ඉතින් මෙන්න මේව තමයි අර චෙෆ්ලා දෙන්න හද හද හිටියේ. හරිම ලස්සනයි. ඉතින් මේ ලයිව් කිචන් කාට් එකක්. ඉතින් මේක යාලා හදන්නේ බීෆ් එකක්. ඉතින් හරිම රහට හදනවා. ඒක මොකද්ද දන්නේ බීෆ් එක නම් මම නම් කෑවා හරිම රහයි. ඉතින් මන් නම් ඕක කන්නේ නැති හින්දා මම රස දන්නේ නැහැ. ඔන්න ඕගලන්ට රස කිව්වා මෙයා රහයිලු. ඊට පස්සේ ඔන්න අපි මේන් කෝස් එක බෙදාගෙන ආවා. ඊට පස්සේ මම මුලින් ආප්ප එකක් try කරා. ඇත්තටම මේක මේ අපි නිකන් කඩවල කන ආප්ප වගේ නෙමෙයි. ඒක මාරම වෙනම ටේස්ට් එකක් තිබ්බා. ඒ වගේම ඔය මම දාගෙන තියෙන්නේ ආප්ප එක කන්න මේ උඹලකඩ සම්බෝලයක්. ඒකත් මාර රහයි. මම නම් ගොඩාක් බෙදාගත්තේ ෆ්‍රයි කරපු චිකන් තිබුණා. එකෙන් කෑලි 10ක් විතර මම බෙදාන කෑවා. ඉතින් මේ සින්දු කියන්නේ එතන වැඩ කරන චෙෆ් කෙනෙක්ම තමයි. අපේ අම්මා ෆස්ට් ටයිම් සුෂි ට්‍රයි කරේ ඔන්න ඔය දවස් තමයි. හැබැයි යාට නම් ඒක එච්චර සෙට්ුනේ නෑ නේද? ඒ වුණාට යා දෙපාරක් බෙදාගෙන කෑවා. ඊළඟ දවසෙත් බෙදාගෙන කෑවා. ඔව් හැබැයි සෙට්ුන් නෑ කියලා කිව්වා. හැබැයි කෑවා ඉතින්. ඔන්න තාත්තත් බෙදාගෙන ආවා. ඉතින් අපි මෙහෙම අපේ කෑම ටික හොඳට කකා එන්ජොයි කරා. කිව්වනේ මේගොල්ලන්ගේ ෆ්‍රෙෂ් සීෆුඩ් තිබ්බ කියලා. මම මෙතන ඔයිස්ටර් එකක් තමයි ට්‍රයි කරන්න යන්නේ. ඉතින් අපිට ඔගොල්ලෝ දකින්න ඇති අපේ වීඩියෝස් අපි එක එක බුෆේ වලට ගිහින් තියෙනවා. ඉතින් අපිට ෂැන්ඩ්‍රිලා එකේ විතරයි තිබ්බේ මේ වගේ ඔයිස්ටර් එක. ඒක නම් පොඩි එකක් තිබුණේ. ඒකත් පොඩි එකක් තිබ්බේ. හැබැයි සිනමන් එකේ තිබ්බ අර කප් ඔයිස්ටර් එක ඒක නෙමෙයි. මෙතන ලොකු ඔයිස්ටර් එක තිබ්බා. ඉතින් මම ඒක ට්‍රයි කරා. ඒක ඇත්තටම හොඳයි. ඊට පස්සේ මෙතන ඔගලන්ට පේනවා සුප් නූඩල්ස් හදාගන්න තැනක්. හැබැයි අපි නම් ඒක ට්‍රයි කරේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා සුද්ධියක් අගේ පළතුරු කඩේ. ඔව් මෙතන පළතුරු ಜಾති ගොඩාරියක් තිබුණා. අපිට තැඹිලි බොන්නත් පුළුවන්, ඔක්කොම පුළුවන්. ඉතින් එතන මෙහා පැත්තේ තියෙනවා එයාලගේ අයිස්ක්‍රීම් කෝන් එක. අයිස්ක්‍රීම් ಜಾති 8ක් විතර තිබ්බා. ඉතින් අපිට ඕන නම් කෝන් එකකට දාගන්නත් පුළුවන්, නැත්නම් අපිට ප්ලේට් එකට දාගෙන කන්නත් පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක. ඇත්තටම ලොකු ඩෙසර්ට් වැරයිටි එකක් තිබ්බ. මේ තියෙන්නේ නිකන් පේස්ට්‍රි එකක් වගේ. මං හිතුවේ මුලින් පෑන් කේක් එකක් කියලා. එහෙම නෙමෙයි, ඒක පේස්ට්‍රි එක වගේ තමයි වටේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන ෆෘට්ස් තියෙනවා. ඊට පස්සේ දැන් නිමන්ත බෙදා ගන්න යන මොනවද බලමු. ආ යා බෙදාගන්නේ චීස් කේක් එකක්. ඇත්තට මේ චීස් කේක් එක නම් මාර රහයි. ඔව් මාර මරයි. හෙනම සොෆ්ට් චීස් කේක් එකක්. ඔව් ඊට පස්සේ මෙතන තියෙනවා ෆෘට් කැරමල් එකක්. ඒකෙත් අපිට ඕන විදිහට ටොපින්ස් දාලා ඕන ෆෘට් එකක් දාලා හදා ගන්න පුළුවන්. හැබැයි මම කිව්ව මෙයාට යාට හදන්න පුළුවන් බෙස්ට් එක හදන්න කියලා.
ඇත්තට මේක මාර රහයි එයා ඒකට ජම්බු දැම්මා පේර දැම්මා ඊට පස්සේ sugar දැම්මා මේපල් සිරප් දැම්මා ඔන්නෝවා දාලා තමයි හැදුවේ ඉතින් ඔන්න අපේ තාත්තගේ බර්ත්ඩේ එකට චූටි සර්ප්‍රයිස් එකක් දෙන්නයි යන්නේ අපි මේ ආවේ අපේ තාත්තගේ බර්ත්ඩේ එකට කලින් දවසේ ඉතින් ඊළඟ දවසේ අපි ගෙදර යන හින්දා අද රෑ අපි සර්ප්‍රයිස් එකක් රෙඩි කරා birthday to you happy birthday to you happy birthday dear tata happy birthday to you ඔන්න එහෙනම් අපි අපේ තාත්තට early birthday surprise එකක් දුන්නා. ඉතින් එයාට ගොඩක් happy. ඉතින් දැන් ඔන්න අපි dinner අරගෙන ඉවරයි. දැන් අපි යන්න හදන්නේ පොඩ්ඩක් රෑට හොටෙල් එක කොහොමද කියලා චුට්ටක් බලලා රූම් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේකේ pool එක ගොඩක් ලොකුයි. හැබැයි මේකේ pool එක 8 වෙනකම් විතරයි. ඒ කියන්නේ රෑ 7 8 වෙනකම් විතරයි open. ඉතින් කාලා කාලා පොඩ්ඩක් ඉතින් කාපු ටික බහින්නත් එක්ක අපි පොඩ්ඩක් ඉතින් ඇවිදින්න ගියා නේද? ඔව් අපි ඇවිදින්න ගියා. ඉතින් ඔයාලට බලන්න මේකේ රෑට මාරම ලස්සනයි pool area එක. ඔව් lights දාලා ඉතින් ඔයගලන්ට අර පාට පාට lights පේන්නේ ඒගොල්ලන්ගේ pool bar එක. ඉතින් ඒක open වෙලා තියෙනවා මට හිතෙන් රෑ 12 විතර වෙනකම්. ඉතින් අපි මෙතෙන්ටලා ඉඳගෙන මෙයා ඉතින් ice cream එකකුත් ගෙනල්ලා කකා. අපි ඉතින් පැය භාගයක් විතර මෙතන හිටියා. අම්මයි තාත්තයි ඉතින් බීච් එක පැත්තේ සුට්ටක් ඇවිදලා ආවා. හැබැයි අපි නම් ගියේ නැහැ. ඉතින් pool එක ළඟම තමයි බීච් එක තියෙන්නේ. ඔව් ඉතින් මේ ඔයගලන්ට පේන්නේ ගලොන්ගේ අර pool bar එකයි එතනම DJ එකක් වගේ දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ guys පරණ lift එක. මේක හදුවාය පාවිච්චි කරපු lift එකක් තමයි මේ. ඔව් ඒක පරණ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට මේක තියෙනවා. ඒගොල්ලෝ හැබැයි ඒක use කරන්නේ නැහැ. එතන ගහලා තියෙනවා ඒක මොකද්ද එහෙම එහෙම කියලා. අපි ඒකත් බලලා මේ තියෙන්නේ මේ උඩටම තියෙන එක. මේක තමයි එයාලා මේ හෝටල් එක හදන්න පාවිච්චි කරපු ලිෆ්ට් එක. ඔව්. ඊට පස්සේ අපි ආයමත් රූම් එකට යන්න ගියා. ඉතින් මේ රූම් එකට යනකොට මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ඔන්න නිදා ගන්නයි හදන්නේ. ඉතින් අපේම vlog එකක් බල බල අපි නිදා ගන්න ගියා. Good morning guys. ඉතින් මම නම් උදෙන්ම හැරුණා. දිල්ල තාම නිදි. ඉතින් මම ගියා අපේ රූම් එකේ බල්කනි එකට කොහොමද පේන්නේ කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අපේ බල්කනි එකට තියෙන view එක. ඔන්නම තමයි තියෙන්නේ. ඉතින් ඔන්න බලන්න දිල්ල තාම නිදි. මම ඉතින් පොඩ්ඩක් සනීපෙට නිදාගත්තා. මේගොල්ලන්ට ඒවවත් තේරෙන්නේ නැහැ යන්නේ. ඊට පස්සේ ඉතින් අපි රෙඩි වෙලා ඔන්න බ්‍රෙක්ෆාස්ට් එකට යන්නයි හදන්නේ. ඉතින් ඔන්න අපි යන්න හදන්නේ දැන් බ්‍රෙක්ෆාස්ට් එකට. දවල්ට pool එකේ view එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම මේක ඔගලොන්ට මේ හරියට පේන්නේ නැතුව ඇති ඉස්සෙල්ලා මාරම ලොකු ඒරියා එකක මේ pool එක තියෙනවා. අපි මේ pool එකටත් යන්න හිතන් ඉන්නවා. ඉතින් බලමු ඔක්කොම කියන්නම් විස්තර pool එක ගැන. ඉතින් මේ තියෙන්නේ අපේ breakfast buffet එක. breakfast buffet එක ඇත්තටම ලොකුම ලොකු spread එකක් තිබ්බා. විශේෂයෙන් කියන්න ඕනේ අපි ඉතින් ලන්ච් එකත් අරගෙනම තමයි ගියේ. එතකොටත් එක්ක අපි මේක experience කරද්දී අපිට තේරුණේ ඒ කියන්නේ රෑ කාපු කිසිම කෑම జాතියක් මේකේ උදේ තිබ්බේ නැහැ. උදේ කාපු ඒ කිසිම කෑම జాතියක් දවල් තිබ්බේ නැහැ. ඒ කියන්නේ එක එක variations තමයි varieties තමයි මේකේ තිබ්බේ. ඉතින් මෙන්න මේ විදිහට salad cone එකකුත් තිබ්බා, bread cone එකක් තිබ්බා. ඒ වගේම ඒවවල hot oven එකක දාලා croissant ඒ වගේ ඒවා ගොඩක් තිබ්බා. ඊට අමතරව මේගොල්ලන්ගේ sandwiches area එකක් වෙනම තිබ්බා. ඒ තව කියන්න ඕන දෙයක් තමයි ඒ කියන්නේ අපි dinner එකේ තිබුණ විදිහ නෙමෙයි උදේ breakfast එකේ තිබුණේ. breakfast එකේ තිබුණ විදිහ නෙමෙයි lunch එකේ තිබුණේ. ඒ කියන්නේ තිබුණ interior setup එකත් වෙනස්ම වෙනස්. ඉතින් බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ ජූස් වර්ග 4ක් තිබ්බා. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එකක් තිබ්බා. ඒ වගේම මේගොල්ලෝ කෝන් ෆ්ලෙක්ස් දීලා තිබ්බා. ඊට අමතරව ෆෲට්ස්
සැලඩ් ජාති එහෙම දුන්නා. ඊට පස්සේ දැන් අපි යන්නේ මේ මේන් ඩිෂස් තියෙන පැත්තට. ඉතින් මේකේ අර ඊය රෑ වගේම ලොකුම ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. මෙතන වටක්කයි පොලුයි තිබ්බා. මම ඒකට නම් ආසයි. මම ගෙදර දික් කනවා. ඉතින් මෙතන තියෙනවා ආයමත් ශ්‍රී ලංකන් කෝන එක. ඒ වගේම උදෙත් මේකලොන්ගේ ආප්ප තිබ්බා, පිට්ටු තිබ්බා, ඉට්ලි තිබ්බා. ඒ වගේම තිබ්බා. ඉතින් ඕගොල්ලන්ට පේනවනේ මෙතන ඊය රෑ මේ විදිහට නෙමෙයි තිබ්බේ. ඒ වගේම මේගොල්ලන් ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් සර්ව් කරනවා බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට. ඉතින් ඉන්දියන් ෆුඩ්ස් තිබුණා උදේ. ඔව් ඉන්දියන් කෝන එකකුත් තිබ්බා. මේ තියෙන්නේ උළුඳු වඩේ වඩේ ඒවා ඒගොල්ලෝ එතනදිම හදනවා. ඔව් තෝසෙත් හැදුවා. ඒ වගේම වොෆල්ස් උත් තිබ්බා. මම ඒ වොෆල් එකට නම් මාරම ආසයි. බිත්තර පේනව නේද? ඉතින් මෙන්න මේ වගේ ඒවා ගොඩාරියම්ම මේකේ තිබ්බා. ඉතින් මෙතන උණු උණුවෙන් ආප හැදෙනවා. මෙතන බේකන් හැදෙනවා. බේකන් එකට ඔයා මොකද කියන්නේ? කීයක් දෙනවද? ඒක මට නම් ලුණු වැඩි. එයාට නම් ලුණු වැඩිලු. හැබැයි මම නම් ඒකට කැමතියි. මම ඒකට 10න් 9ක් දෙනවා. ඉතින් ඔන්න අපි ඉතින් මෙහෙම බ්‍රෙක්ෆාස්ට් එක සර්ව් කරගෙන ඇවිල්ලා ඉතින් කෑවා. තහයි ඉතින් පේනවනේ හරිම අවධානයෙන් කනවා. ඔන්න මට මෙයා කිඹුල බනිස් කෑල්ලක් කවන බලන්න. ඒක හරිම චූටියට දිගට හදලා තියෙන හොඳට මේ මේ වටේ හොඳට කර වෙලා තියෙන්නේ. ඒක රහයි ඇත්තටම. ඉතින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක යන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් ගයිස් මේ තියෙන්නේ ක්‍රිකට් ලෝන්ච් එකක්. ඉතින් මෙතන ඉතින් මේ දවස්වල යනවනේ ඔයාලා දන්නවනේ වර්ල්ඩ් කප් එක. ඉතින් මෙතන තියෙන්නේ පොඩි බාර් එකක් වගේ එකත් එක්කම මැච් එක පේන්න තැනක්. ඉතින් මෙතන ඉස්සරහා ඔයාලා බලන්න මෙතන බෝඩ් එකක් තියෙනවා. තිබුණු මැච් සහ ඉස්සරහට තියෙන ඕනේ මැච්, ඊට පස්සේ දිනපු ටීම්ස් ඒවා මෙතන මේ බෝඩ් එකේ ගහලා තියෙනවා. ඉතින් මම ඉතින් දන්නේ නැද්ද, මම ඇත්තටම ක්‍රිකට් ගහන්න දන්නේ නැහැ. මෙතන බැට් එකක් තිබ්බ හින්දා පොඩි ඉතින් ඇක්ෂන් එකක් දාලා පෙන්නුව ඕගොල්ලොන්ට මම ක්‍රිකට් ගහන්න දන්නවා වගේ. ඊට පස්සේ අපි රූම් එකට යන අතරමඟදී අපි ගියා මේගොල්ලන්ගේ ඉන්ඩෝ ප්ලේ ඒරියා එකට. ඉතින් මෙතන කැරම් තිබ්බා, ඒ වගේම මොකක්ද අනිත් එක? ඒක ටේබල් ෆුට්බෝල් මං හිතන්නේ. ඔව් ටේබල් ෆුට්බෝල් වගේ එකක් තිබ්බා. ඒක වෙන්නේ නැති. ඒක නම හරියටම දන්නේ නැහැ. ඉතින් අපි කැරම් පොඩ්ඩක් ගහලා මමයි තාත්තයි කැරම් ගහුවා. ඊට පස්සේ කට්ටිය මේකට වුණා මෙන්න මේ ෆුට්බෝල් ප්ලේ කරා. ඇත්තට මේක නම් මාර ජොලි. ඉතින් ගයිස් අපි දැන් ඔන්න පොඩ්ඩක් පූල් එකට එන්න කියලා ආවා. ඉතින් මේකේ පූල්ස් දෙකක් තියෙනවා. අර එන්ට්‍රන්ස් එකේදීම තියෙන පූල් එකයි, ඊට අමතරව තව පූල් එකක් තියෙනවා. මේකේ ලොකු ඒරියා එකක් තියෙනවා. අපි දැන් මේ ඇවිදගෙන යන්නේ ඔයගලන්ට පෙන්නන්න. වොලිබෝල් කෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා තවත් පූල් එකක්. ඒ පූල් එකත් ලස්සනයි, ලොකුයි ඒකත්. ඉතින් මේක තමයි මේකේ තියෙන දෙවනි පූල් එක. ඉතින් මේකත් ඒ විදිහටම තමයි. ඒනට හැඩේ වෙනස්. ඒනට හරිම ලස්සනයි මෙතන ලොකේෂන් එක. අපි දැන් තීරණය කරන ගමන් ඉන්නේ මේක නානවද නැත්නම් මේන් පූල් එකේ නානවද කියලා බලන්න. කොහෙද යන්නේ? අරකට. අර කිසේ නැහැ. මේකේ චුට්ටක් මිනිස්සු ඉන්නවා. ඉතින් අපි අරකට යන්න කියලා බැලුවේ. ඒක ලොකුයිත් එක්ක. මේ හොටෙල් එකේ ලොකුම ලොකු ඒරියාවක් තියෙනවා. මෙන්න මේ පැත්තේ මේ පැත්තේ ඉන්නේ බෝට් රයිඩ්ස් එක්කගෙන යන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ එක කතා කරලා ඔයගලන්ට ඕන බෝට් රයිඩ් යන්න පුළුවන්. අනේ මේ ඩීප් එක පැත්තෙන් තියන්න එපා. ආයෙම ඉතින් මේ පූල් එකේ නෝමල් ඒරියා එක අඩි 3යි, ඩීප් ඒරියා එක අඩි 10ක් තියෙනවා. ඇත්තටම ගොඩක්ම ගැඹුරුයි, මං වගේ දෙකක් විතර ඇති. ඉතින් මේ පූල් එකේ සයිස් එක ඔයාලට කිව්වොත් මේකේ දිග මීටර 33යි, පළල මීටර 33යි. ඒ වගේ ලොකු පූල් එකක් තියෙන්නේ. මෙතන තියෙන ෂවර් එක, ඉතින් අපි ෂවර් එකක් දාගෙන යන්න තමයි හදන්නේ. බලපිටේට යන්නේ.
තව දෙයක් කියන්න ඕනේ මේ pool එකේ වෙනම life guard ලා හතර දෙනෙක් විතර හිටියා. ඉතින් ඒගොල්ලෝ අවධානයෙන් ඉන්නේ මොකද මේකේ pool එක ගොඩක් deep එකක් තියෙනවා. ඊට මිනිස්සු ගොඩක් ඉන්න හින්දා. හැබැයි අපි යනකොට නම් මේ මිනිස්සු හිටියේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපි ගෙනත් ගොඩක් අවධානයෙන් තමයි හිටියේ. ඔව් ඒ වගේම කියන්න ඕනේ beach එකේ නානකොටත් එයාලා අපිට life guard ලා දෙනවා. video එකට යන්න කියලා කියනවා. ඒක වෙනම ඒකනේ hotel එක තියෙන area එකේ life guard ලා වෙනමම ඉන්නවා beach එකේ. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ මේකේ ගැඹුර. මේක හරියටම අඩි 10ක් තියෙනවා. ඒ කියන්නේ දිල්ල වගේ දෙකක්. මේ මම ඔය ඔච් එක අවුලන්නේ නැද්ද? ඒ වගේම මේගොල්ලෝ මේ pool එකේ play කරන්න rugby ball එකකුයි volleyball එකකුයි දෙකක් තිබ්බා. ඉතින් අපි ওই rugby ball එක අරන් පොඩ්ඩක් ගිහින් මෙහෙට ගදා හිටියා. හරි හරි. මේ අපි මේ video එක ටයි පොඩ්ඩක් ගිහිනවා වගේ. හරි හරි. Nice. දැක්කද? බර්ත්ඩේ බෝයි අපි වඳුරන්නේ වගේ නෝ දැන්. ඇත්තටම නියමයි pool එක නම් නියමයි. ඉතින් අද අපි ආව දවසේ මේ වැඩි අවුවත් නැහැ. ඉතින් දැන් වෙලාව 12 මාට විතර ඇති. 12 මාන්නේ මේ 11 මාට විතර ඇති. දැන් වෙලාව. ඉතින් දැන් අපි ආයෙමත් යන්න හදන්නේ චෙක් අවුට් වෙන්න අපේ රූම් එකට. ඉතින් රූම් එකට යන අතරතුර මෙන්න මේ වගේ තමා තින්නේ. ඊට පස්සේ අපි කෙලින්ම ඇඳගෙන ඔක්කොම කරගෙන ආවා අපේ ලන්ච් එක ගන්න. ඉතින් ඒ අතර වාරේ අපි වෙනමම කියලා තිබ්බේ ඒගොල්ලන්ට ලගේජස් ටික ඔක්කොම පල්ලෙහාට ගේන්න කියලා. ඉතින් මෙන්න මේ ලන්ච් බුෆේ එකත් ඇත්තටම මාරම ලොකුයි. දැන් අපි උදේටත් හෙන්නට කාලා අපිට ලන්ච් එක ඇත්තටම ගන්න අමාරු තත්යක තිබ්බේ නේද? ඔව් ඇත්තම කිව්වොත් මම නම් ලන්ච් එක බෙදාගත්තේ කෑම දෙපාරයි. ඒ කියන්නේ මට ඒ තරම් කෑම කාලා එපා වෙලා. ඔවේ තරං ඒකනේ කෑම එපා වෙන විදියටම කෑම මෙතන තියෙනවා. ඉතින් අපිට ඉතින් කෑම එපා වෙනවා කියන්නේ ඔගොල්ලෝ හිතන්නකෝ. ඉතින් ඔන්න ඔහොම තමයි ඒගොල්ලෝ ලොකු සලාඩ් ඒරියා එකක් තිබ්බා. ඉතින් ඒ සලාඩ් වල ගොඩක් තිබ්බා සී ෆුඩ් සලාඩ් ಜಾති. ඒ වගේම මේගොල්ලෝ වෙනම ඒ කියන්නේ එක එක ලස්සන ලස්සන ස්ට්‍රක්චර්ස් උතදලා තිබ්බා නේද? ඔව් ලස්සන. ඒ කියන්නේ ඒ උදේ විදියනේ මේ දවල් තියෙන්නේ. ඒ වගේ අර ඒ කියන්නේ වෙනස් 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 විදියට. ඒ කියන්නේ කලින් ඒ කියන්නේ අපි ඩිනර් එක ගත්ත හෝල් එකේ නෙමෙයි බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ කියලා වගේ එකක්. ඒ වුණත් එකම හෝල් එකේ තියෙන්නේ. නමුත් අර අපිට හැංගෙන්නේ මේක වෙන වෙනම හෝල් වල තියෙනවා. එක්ස්පීරියන්ස් එක වෙනස්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා සී ෆුඩ් කෝන් එක. ඉතින් මේගොල්ලන්ගේ ලන්ච් බුෆේ එකෙත් සුෂීස් තිබ්බා. ඒ වගේම සුප් වර්ග දෙකක් තිබ්බා. ඉතින් මේගොල්ලන්ගේ වෙනමම තියෙන්නේ කියන්නේ බ්‍රෙඩ් කෝන් එකත් එක්කම බටර්ස් වෙනමම දාලා තියෙන්නේ කප්ස් වලට. ඒව වලින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ස්පෙෂල් දෙයක් තමයි කිඩ්ස් කෝන් එකක් තිබ්බා. ඔව් ඒ වගේම ඔන්න ශැංග්‍රිලා එකේ තිබ්බ වගේ අචාරු කෝණ එකකුත් තිබ්බා. ඉතින් ඔහොම ඔහොම බලලා දැන් අපි ආවා මේන් ඩිෂස් තියෙන පැත්තට. ඉතින් මේගොල්ලන්ගේ ලෑම් තිබ්බා, පෝක් තිබ්බා, බීෆ් තිබ්බා, චිකන් තිබ්බා, හැම දෙයක්ම තිබ්බා. ඒ වගේම දවල්ට පීට්සාත් තිබ්බා. පීට්සා කෝණ එකකුත් තිබ්බා. අපිට කස්ටමයිස් කරලා හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන මොංගෝලියන් කෝණ එක තියෙන්නේ. ඒකේ රයිස් එකක් තිබ්බා. ඇත්තට මේක නම් මාර රහයි නේද? ඒක නම් මම දෙපාරක් විතර දාගෙන කෑවා. ඉතින් මෙයා වැඩි කෑවෙ නැති වුණාට මම ඉදින් ටිකක් කෑවා. ඉතින් මෙතන පැස්ටා කෝණ එක තියෙනවා ඊළඟට. ඊට පස්සේ මෙතන තියෙනවා සී ෆුඩ්. ඊට පස්සේ මෙතන රයිස් වර්ග තිබ්බා තුනක් නේද? ඔව්. රයිස් වර්ග ඇත්තටම කෑවේ නැහැ දවල්ට. ඔව් ඉතින් මම නම් ඉතින් හැම එකම බැලුවා. රයිස් වර්ග තිබ්බා, නූඩල්ස් උත් තිබ්බා. ඉතින් මෙතන ෆ්‍රෙෂ් එකේ කටල් ෆිෂ් ඒව බදිනවා. ඊට පස්සේ ඇත්තටම මම නම් මේ මට නම් නුවත් මතක නැහැ ඒ තරම් ලොකු මේ වරයිට් එකක් තිබ්බා. ශ්‍රී ලංකන් කෝණ එකකුත් තිබ්බා ලන්ච් එකට. මම ශ්‍රී ලංකන් කෝණ එකකින් බත් කෑවේ. ඔව් මෙයා ශ්‍රී ලංකන් කෝණ එකකින් තමයි කෑවේ. ඉතින් පෝක් නම් දාගෙන කෑවා, රෑටත් කෑවා, දවල්ටත් කෑවා. ඔව් මෙයා ඉතින් ඒවට කැමති. ඉතින් එයා ඒව කෑවා. ඊට පස්සේ අර වගේම පපඩම් මනම් තියලා පොඩි කෝණ එකකුත් තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ ලන්ච් එක සර්ව් කරගත්තා. ඉතින් මේ ආයෙමත් දවල්ටත් තියෙන සුද්ධි අක්කල පළතුරු කඩේ අයිස්ක්‍රීම් කෝණ එකයි. අයිස්ක්‍රීම් කෝණ එකේ අර ඉස්සෙල්ල කිව්වා වගේ කෝන්සුත් තියෙනවා, නැත්තම් පිඟානට බෙදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඩෙසර්ට් කෝණ එක. ඔයගොල්ලෝ හිතන්න කොච්චර ලොකුයිද කියලා. මාරම ඩෙසර්ට්ස් ටිකක් තිබ්බේ. ඇත්තටම උදේ තිබ්බ ඩෙසර්ට්ස් එකක්වත් දවල්ට තිබ්බේ නැහැ.
ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ බ්‍රෙඩ් කෝන් එක ඊට පස්සේ අපි අපේ ලන්ච් එක එන්ජොයි කරා මේගොල්ලන්ගේ සුප් එකත් මාර රහයි ස්වීට් කෝන් සුප් එක ක්‍රීම් සුප් එකක් තිබ්බේ මාර රහයි ඉතින් අපි ඔන්නෝම කෑවා එකිනෙ බක්ටෝ මාළු දැන් ඉතින් ඔන්න අපි ලන්ච් එකත් අරගෙන ඉවරයි දැන් අපි චෙක් අවුට් ටයිම් තමයි හදන්නේ ඉතින් අපි හෙරිටන්ස් අහුන් ගල්ලේකේ ඩේට ඉවර වෙන්නයි අපි ආ මේ පේන්නේ ඒගොල්ලන්ගේ අලකාඩ් මෙනු එක සර්ව් කරන රෙස්ටුරන්ට් එක ඉතින් චෙක් අවුට් වෙන්න තමයි අපි දැන් හදන්නේ. ඉතින් අපේ ෆුල් රිවියු එක තමයි දැන් ඉඳන් අපි කියන්න යන්නේ. ඇත්තටම හෝටල් එක ගැන ගත්තොත් හෝටල් එකට 10න් 9ක් දෙන්න පුළුවන්. ඔව් මේක 5 ස්ටාර් හෝටල් එකක්. ඔව් මේක 5 ස්ටාර් හෝටල් එකක් අහුන්ගල්ලේ තියෙන්නේ. ඉතින් රූම් එකේ වුණත් මාර ලොකු ස්පේස් එකක් තිබ්බා. ඒ වගේම ඒකේ ක්ලීන් එකත් ඇත්තටම හොඳටම ක්ලීන් එක තිබ්බා. ඒ වගේම ස්ටාෆ් එක ගැන නම් ඇත්තටම කියන්න ඕනේ highly recommend කරන්න පුළුවන් ස්ටාෆ් එක අපිට මාර සපෝට් එකක් දුන්නා. ඒ කියන්නේ තාත්තගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක arrange කරගන්න. එතකොට අපිට හැමදේම එවලේ අපි කියන ශනිකෙන් ඒගොල්ලෝ කරලා දුන්නා. ඇත්තටම හරිම thank you so much මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලන්ගේ සර්විස් එක අපි highly appreciate කරනවා. ඉතින් අපි ෆුඩ්ස් ගැන ගත්තොත් ඔය ෆුඩ් වලට කීයක් රේට් කරනවද? මම මේක ෆුඩ් වලට 10න් 9ක් දෙනවා. ඔව් 10න් 9ක් දෙන්න බුණා. ඇත්තටම හැම කෑමක්ම හරිම රසයි. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් බුෆේ එකක තියෙන ඕනේ කෑම ඔක්කොම තිබුණා. ඔව් ඒ කියන්නේ වේල් 3ටම ඉන්ටර්නැෂනල් බුෆේස් තමයි තිබුණේ. ඔව්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆුල් රේට් එක දුන්නොත් අපිට 10න් 9ක් දෙන්න පුළුවන්. අපේ ඕවරෝල් එක්ස්පීරියන්ස් එක. ඉතින් දකුණු පැත්තේ කියන්නේ දකුණු පළාතේ කියන්නේ ඔයාලා ගොඩක් ගාල්ල මාතර හික්කඩුවේ යන්න හදනවනේ ඩේ අවුට් එකකට හරි. ඉතින් එහෙම යන්න සුපිරිම හෝටල් එකක් තමයි 5 ස්ටාර් හෝටල් එකක් තමයි හෙරිටන්ස් අහුන්ගල්ල කියන්නේ. ඉතින් අනිත් හෝටල් එක බලනකොට රීසනබල් ප්‍රයිස් තියෙන්නේ. ඔව් රීසනබල් ප්‍රයිස් කියන්නේ ඒ කියන්නේ අපි ගෙවන ගානට අපිට ඇත්තටම උපරිම දෙයක් ගන්න පුළුවන් මෙතනින්. ඒකින්ද අපි රෙකමෙන්ඩ් කරනවා ඔයගලන්ටත් යනවා නම් ගිහිල්ලා බලන්න. ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් අපිත් එක්ක බෙදා ගන්න. මතක YouTube එකේ අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි Instagram උත් ඉන්නවා. මම ඉන්නවා දිල්ලියා ෆර්නෑන්ඩෝ කියලා. නිමන්ත ඉන්නවා නිමන්ත විජේසූරිය කියලා. ඉතින් TikTok එක. ඔව් අපේ TikTok එකක් තියෙනවා travel couple SL. ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. Bye bye.